ඩුබයි අබුඩාබි සහ ෂාජා යන නගර තුන කේන්ද්‍ර කරගනිමින් එක්සත් අරාබි එමිරාජයේදී ප්‍රථම වතාවට පැවැත්වෙන ඉන්ටර්නැෂනල් ලීග් T20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 12 දෙනෙක්ම සහභාගී වීම විශේෂත්වයක් වනවා. හේතුව තමයි ඉන්දියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩකයින් කිහිප දෙනෙක් පමණක් තෝරාගත්තත් මෙම ප්‍රථම වතාවට පැවැත්වෙන ඉන්ටර්නැෂනල් ලීග් T20 ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 12 දෙනෙක්ම තෝරා ගැනීමත් විශේෂත්වයක් වනවා. මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 6ක් සහභාගී වෙනවා. ඒ තමයි අබුඩාබි නයිට් රයිඩර්ස්, ඩුබායි කැපිටල්ස්, ගල්ෆ් ජයන්ට්ස්, ඒ වගේම MI එමිරේට්ස්, ඩෙසර්ට් වයිපර්ස් සහ ෂාජා වොරියර්ස් යන කණ්ඩායම් 6 තමයි මේ සඳහා සහභාගී වන්නේ. එහිදී කිව යුතුයි අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායම සඳහා නායකත්වය සපයන සුනිල් නාරායන්, එම කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4 දෙනෙක් ඇතුළත් ඔවුන් නම් ලහිර කුමාර, සීකුගේ ප්‍රසන්න, චරිත සලංක සහ ධනංජද සිල්ලා. ඒවගේ ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ රවුමාන් පවෙල්. එම කණ්ඩායමට තමයි ක්‍රීඩකයින් 6 දෙනෙක්ම ශ්‍රී ලංකාවෙන් සහභාගී වන්නේ. ඒ අනුව නිරෝෂන් දික්වැල්ල, භානුක රාජපක්ෂ, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, දසුන් චානක මෙන්ම ඉසුරු උදානත් ඩුබායි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරනවා. ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායම, ඒ වගේම MI එමිරේට්ස් කණ්ඩායම සහ ෂාජා වොරියර්ස් යන කණ්ඩායම් තුනට එම කණ්ඩායමවල සංචිතයන්ට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළත් වන්නේ නැහැ. ඊට අමතරව ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායම සඳහා එම කණ්ඩායමේ නායකත්වය දරන කොලින් මන්රෝ, එම කණ්ඩායමේ සංචිත සඳහා ශ්‍රී ලංකාවේ දිනේෂ් චන්දිමාල් සහ වනිදු හසරංග ක්‍රීඩා කරනවා. යලිත් කිව්වොත් කණ්ඩායම් 6 අබුඩාබි නයිට් රයිඩර්ස්, ඩුබායි කැපිටල්ස්, ගල්ෆ් ජයන්ට්ස්, MI එමිරේට්ස්, ඩෙසර්ට් වයිපර්ස් සහ ෂාජා වොරියර්ස්. ගල්ෆ් ජයන්ට්ස් කණ්ඩායමේ නායකත්වය දරන ජේම්ස් වින්සි, MI එමිරේට්ස් කණ්ඩායමේ නායකත්වය දරන කිරන් පොලාඩ්, ඒ වගේම ඩෙසර්ට් වයිපර්ස් කණ්ඩායමේ නායකත්වය දරන කොලින් මන්රෝ, ෂාජා වොරියර්ස් කණ්ඩායමේ නායකත්වය දරන මොයින් අලි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දෙනෙක්ම ඇතුළත් ඩුබායි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ රවුමාන් පවෙල්, අබුඩාබි නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකත්වය දරන්නේ සුනිල් නාරායන්. ඉතින් මේදි කිව යුතුයි මෙම මංගල ඉන්ටර්නැෂනල් ලීග් T20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන්නේ ජනවාරි 13 වෙනිදා. දැනටමත් ආරම්භ වී තිබෙන්නේ. තරගාවලිය අවසන් මහා තරගය පැවැත්වෙන්නේ පෙබරවාරි මාසේ 12 වෙනිදා ඩුබායි ක්‍රීඩාංගණයේදී. නැවතත් කිව යුතුයි දැන් විශේෂයෙන් කතාබහ වෙනවා මේ දිනවල පැවැත්වෙන ඉන්දියානු ක්‍රිකට් තරගාවලියේ දිදස්කම් දක්වන දසුන් ශානක වැනි ක්‍රීඩකෙක් තවමත් IPL කණ්ඩායම සඳහා ක්‍රීඩා නොකරන්නේ කියලා තෝරාගත්තේ නැති කියලා. ඉතින් ඒ ප්‍රශ්නය වගේම අපි කලිනුම් මතු කරා IPL කණ්ඩායම්වල බොහෝ තනතුරු දරන ශ්‍රී ලංකාවකින් 3 දිනක්ම සිටිනවා කුමාර සංගක්කාර, මහේල් ජයවර්ධන සහ මුත්තායි මුරලිදරන්. ඔවුන් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගැන ක්‍රීඩක වෙන්දේසිය අවධානය නොකිරීමත් මං හිතන්නේ මේට හේතුවක්. කෙසේ වෙතත් මෙම මංගල අබුඩාබි ඩුබායි සහ මෙවර අබුඩාබි ඩුබායි සහ ෂාජා නගර කේන්ද්‍ර කරගනිමින් එක්සත් අරාබි එමිරාජයේ පැවැත්වෙන මෙම ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙක්ම තෝරා ගැනීමත් මං හිතන්නේ විශේෂත්වයක්.